ආයිබෝන් වාසනාවන්ත වූ ජයග්‍රාහී වූ සුභ කාලසීමාව ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද ඉතින් ඔබ බලාගෙන ඉන්නක මම දන්නවා ඉතින් චුට්ටක් ප්‍රමාද වෙනවා. මොකද මම කාලය කළමනාකරණය කරගනිමින් මේ මගේ අනිකුත් සියලු වැඩ අස්සේ මේ වසර මුල නිසා අධික කාර්යබහුලත්වයත් එක්ක හැබැයි ඔබ අමතක නොකර මම ඔබේ වැඩසටහන අරගෙන ආවා ඔබ බලාපොරොත්තු ඉන්නවා කියලා දන්න නිසාවෙන්ම. ඒ නිසා ඉතින් අද කතා කරන්න යන්නේ දැන් 2023 වසර උදා වෙලා මාසෙකුත් ගෙවිලා අවසානයි. ජනවාරි මාසය මුළුමනින්ම ගෙවිලා ඉවරයි. දින 31ක් ගත වෙලා අපි මොකද්ද කළේ කියලා පසුවිපරම බැලුවද කාලය ගෙවෙනවා. මිනිසුන් කාර්යබහුලයි, කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ. හැබැයි ගෙවන හැම තත්පරෙම උපරිම ප්‍රයෝජන ගන්න මේක තමයි ඔබට දෙන්න පුළුවන් උපරිම සිතුවිල්ල. ඒ තුළ ජීවිතයේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ 2023 වසරේ දෙවන මාසේ එහෙම නැත්නම් පෙබරවාරි මාසයේ මකර ලග්න හිමි ඔබට කොහොමද කියලා. ඉතින් තා මුලින්ම චූටි දෙයක් කියලා කතා කරන්න පටන් ගන්නම්. මේ වැඩසටහන ටිකක් දීර්ඝයි, මිනිත්තු 40ක් 45ක් වගේ වේවි. ඒකට හේතු වෙන්නේ මේ කතා කරන්නේ අර සාම්ප්‍රදායික වීඩියෝ එක තියෙන ලග්න පලාපල පමණක් නොව මෙතන තියෙනවා ජීවිතේට මේ ලග්න පලාපල තුන තියෙන අසුභකාරී තත්ත්වයන් සුභ කරගන්න විදිය. අන්න එතකොට ඔබට මොන ග්‍රහ අපලේ මොන ඒ රාශියක මොන තත්ත්වයේ තිබ්බත් මේ පෙබරවාරි මාසයේ ඒ අපල උපද්‍රව සියලු දේ බාධක ජයගෙන ජයග්‍රහණය කරන අතිශයම සුභ කරගන්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. අසුභ දේවලුත් දැනගෙන ඒව සුභ කරගන්න ඉදි දැනගත්තට පස්සේ අපි ඒ විදිහට ක්‍රියාත්මක වෙලා ඒක සුභ කරගන්න විදිහයි මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා වෙන්න හැබැයි ඔබ හොඳට හිතර ගන්න මේ කියන දේවල් අනිවාර්යයෙන්ම මගේ පිළිවෙත් කියනවා ඒවා කරන්න ඕන. එතකොට තමයි ඔක සුභ වෙන්නේ. නැතුව පහුවෙන්දට මට බයින් දෙපා පෙබරවාරි මාසේ ඉවරෙද්දී කෝ කියපු එක හරි කියන යන්නේ. ඉතින් මම කියන්නේ ඔබට මෙතන අසුභකාරී තත්ත්වයක් තියෙනවා. මේක සුභ කරගන්න ඕන නම් ඔබ මේ දේ කරන්න කියලා නේද? ඒ දේ කළාද කියලා හෙවම ආ නෑ මම මුකුත් කළේ නෑ. ඉතින් උඩ බලන් හිටිය කියලා අසුභකාරී තත්ත්වයක් සුභ කරගන්න බැහැනේ. ඉතින් ඔබට මම කියනවා වහිනවා. අද හවස වහිනවා කිව්වහම ඔබට කුඩයක් අරන් යන්න. කුඩයක් අරන් ගියොත් ඔබට නොතෙමී ඉන්න පුළුවන්. ඔබ ගන්නේ ඔබට නොතෙමී ඉන්න පුළුවන් කියන කෑල්ල විතරයි. ඊට පස්සේ මහවැසේ අත් දෙකක් දික් කරගෙන බලන් ඉන්න නොතෙමී ඉන්නේ කොහොමද කියලා. ඒයි ගත්තේ වහිනවා ඔබට නොතෙමී ඉන්න පුළුවන් කියන ටික විතරයි. ඊට පස්සේ මට බයිනවා මාව තෙමුණානේ. කොහොම තෝ ආ තෙමෙන්නේ නැහැ කියන්නේ. ඉතින් කවුරුත් ගත්තනේ අර කුඩේ අරයි යන්න කියපු ටික. කුඩේ නැතුව ගිහිල්ලා අන්න ඔය තත්ත්වයට එන්න එපා. මේ කියන දේ කරොත් තමයි ඔබට මේ යහපත් කරගන්න පුළුවන් එන්නේ මේ අසුභකාරී තත්ත්වයන් එක්ක. ඒ නිසා මේ වැඩසටහන දීර්ඝ වෙයිම තුළ සමහරුන්ට මේ වැඩසටහන නොගැලපෙන්න ඉඩ තියෙනවා. මොකද සමහරුන්ට කාලය වැය කරන්න අමාරුයි. මේක ඔබ ගැන කතා කළත් සමහරුන්ට ඒක කාලය වැඩි. ඉතින් ඒක නිසාවෙන් ඔබගේ ඉල්ලා සිටින ඒක ඔබට ගැලපෙන්නේ නැතිව ඇති. ඒක ඔබගේ වරදක්වත් මගේ වරදක්වත් නෙමෙයි. ඒක එක්කෙනා කැමැත්ත. ඉතින් ඔතනදී ඔබ මේ වැඩසටහන බලන්න එපා. ඔබ මේ දක්ෂ දෛවඥ ජ්‍යොතිෂවරුන් ඉන්නවා මේ YouTube එකේ පුරාවටම අන්න ඔවුන්ගේ සාම්ප්‍රදායික ලග්න පලාපල කතා කරන වැඩසටහනක් ගන්න. එතන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මෙතන වටිනාකමක් තියෙනවා කියලා හිතන ඔබට. ඔබ දන්නා ඔබට දැන් මිලියන එක අධික පිරිසක් කොහොමත් හැම මාසෙම මගේ වැඩසටහන බලනවා. අන්න ඒ අය මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම අහන්න උත්සාහ කරන ඔබ අතිශයින්ම කාර්යබහුලයි. ඒක මම දන්නවා. හැබැයි පුළුවන් නම් විනාඩි 5 10 හරි කීප වතාවක් අහලා දවස් කීපයක් හරියාලා මේ කියන දේවල් හොඳට ඔලුවට ගන්න. මම ඔබට වග කියනවා මේ ඔබ වැය කරන මිනිත්තු 40-45 තුළ ඒ කාලය වැය කරා කියලා ඔබට කිසිම නරකක් වෙන්නේ නැහැ. යහපතක් වෙනවමයි. පොඩි හෝ යහපතක් වෙනවමයි. ඒක නිසාවෙම ඔබෙන් ඉල්ලා සිටිනවා දේ අනිවාර්යයෙන්ම වීඩියෝ සම්පූර්ණම අහන්න. විටෙන් විට ඩේටා වැඩි වැය වෙන්නේ නැහැ. මේ හදලා තියෙන විදිහට ඩේටා අඩු වෙන විදිහට තමයි මේ අර රූප අඩු කරලා හදලා තියෙන්නේ. තව පුංචි දෙයක් කියනවා ගොඩ දෙනෙක් කතා කරලා තියෙනවලු මේ channel එකට comment කරලා තියෙනවලු මන් ලව පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරගන්න ඕන කියලා. මම හැමදාම කියනවා මට සමාවෙන්න. මට ඒ දේ කරන්න බැහැ. මට ඒ දේ කරන්න කාලෙකුත් නැහැ. මම ඇත්තටම ඒක ව්‍යාපාරයක් විතර මේ මම ආසාවෙන් කරන දේ ව්‍යාපාරයක් කරගන්න මම කැමති නැහැ. මොකද හේතුව මම කියන හැමදේම ඔබ අහනවා නම් ඒ දේවල් අනුව ඔබ ක්‍රියාත්මක වෙනවා නම් ඔබට පුද්ගලිකයෙන් සටහන් බලන්න අනිවාර්ය වෙන්නේ නැහැ. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කියන පිළිවෙත් ටික හරියට කළොත් ඔබගේ ජීවිතය යහපත් වෙනවා. යහපත්ද කේන්සට හම් බලන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ඒක නිසා පුළුවන් නම් උත්සාහ කරන්න මේ දේවල් කරලා ඉන්න. මට ඔබගේ මුදල් අරගෙන කෝටිපතියෙක් වෙන්න අවශ්‍ය නැහැ. බැලුවා නම් දවසර කොම් කේන්ද්‍ර සරණ 100ක් වුණත් බලන්න පුළුවන් තත්ත්වයට කෝල්ස් එනවලු. නමුත් මට ඒක ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නැහැ. මම මේ කියන දේ අහලා කවුරු හරි ජීවිතය යහපත් කරගෙන නම් ගොඩ යනවනේ. අන්න ඒක මට කෝටි ගණක් ඉපදට වඩා වටිනාකමක් සමාවෙන්න ඒකට මේ කාලයකට තමයි ඒක පැහැදිලි කරලා දෙන්න. ඒක නිසාවෙන් ඔබ
අත්‍යවශ්‍යමන දක්ෂ ජයවයක්ඥය ඔබේ වෙලා බලාගන්න. හැබැයි මම හැම මාසෙම මොන වැඩේ තිබ්බත් අන්තිම මොහොතේරි මේ වගේ වීඩියෝ අප්පල කරනවා. එතකොට ඔබට ඒ හැමදේම කියනවා. ඒ දේවල් තුල ඔබේ ජීවිතය ජයගන්න පුළුවන්. ඕනම දෙයක උනට ඇබ්බැහි වෙන්න එපා. ජ්‍යොතිෂ කියන කාරණා මත උනත් මේ ගත යුතු දේ ගන්න. අරගෙන ජීවිතේ මේ දේවල් වෙනස් කරන්න. අයහපත් පැත්ත බලලා වෙනස් කරගන්න. ඒව තුල වැටෙන නෙමෙයි කියන්නේ මේ ත්‍රිනාත්මක දේවල් කියද්දී ඒවා වෙනස් කරන්න. එතකොට වෙනස් කරගන්න පුළුවන් නෑ. දන්නවනේ ඉදිරියේදී වෙන දෙන ඉදිරියේ වලක් තියෙනවා. කරුවල යන්නේ ආලෝකයක් පොඩ්ඩක් අරන් ගිහිල්ලා ඒ වලේ නොවැටි යන්න පුළුවන් නේ ඔබට. අන්න ඒ ආලෝකය මොකද්ද කියලා මම කියනවා. ඒක අරගෙන ගිහිල්ලා වලේ නොවැටියන එක ඔබ අතේ තියෙන. පැහැදිලි ඇති? සමාවෙන් ටික කාලෙ දීකව ගත්තට නෑ මේක වැදගත්. මොකද හේතු වෙන්නේ මේ මකර ලග්න හිමි ඔබට මේ වෙලාවේ ඒ රශ්ක තත්ත්වෙකුත් පවතින නිසාවෙන්ම ඔබට මේ ජය ගන්න මේ ජීවිතේ මේක හරි පැහැදිලි ගමනක් එක්ක යන්න ඕන. හැමෝටම සරලව කියා දෙන්න ඕන නිසායි මේක දීර්ඝ වෙලා තියෙන්නේ. හරි, එහෙමනම් අපි බලමු රාශි චක්‍රයේ දසන රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයවත් සෙනසුරු ග්‍රහයා වූ මකර ලග්න හිමියන්ට මේ උදාවන 2023 වසරේ පෙබරවාරි මාසයේ දෙවැනි මාසයේ කොහොම වේවිද කියලා, කොහොම වුණත් සුභ වුණත් අසුභ වුණත් 100%ක් සුභ කරගෙන අපි ජීවිතේ ජයගන්නේ කොහොමද කියලා දැන් අපි පටන් ගමු කතා කරන්න. ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය සිකුරු සමග සංයෝග කියලා ඔබගේ ධනස්ථානය වූ දෙවැන්නේ තමයි මේ කාලය තුළ මේ පෙබරවාරි මාසයේ ආරම්භයත් එක්කම අවසානයේ දක්වාම ගමන් කරන සිකුරුගේ මාරුවක් වෙනවා. ඉතින් ඒත් එක්කම රවි ඔබගේ ලග්න භාවයේත්, ගුරු ඔබගේ තුන්වෙනි භාවයේත්, රාහු ඔබගේ හතරවෙනි භාවයේත්, චන්ද්‍ර කුජ ඔබගේ පස්වෙනි භාවයේත්, කේතු දසවෙනි භාවයේත්, බුධ දොළොස්වෙනි භාවයේත් ඉඳලා මේ මාසේ ආරම්භ වෙද්දී දෙන ග්‍රහ ගෝචරයයි මම මේ කිව්වේ. ඉතින් මේ තත්ත්වය තුළ අපි මුලින්ම බලමු මේ මාසය තුළ ඔබගේ ආදායම් තත්ත්වය, ලැබීම් තත්ත්වය, රැකිරක්ෂා ව්‍යාපාර තුළ ධනය කොහොමද ලෙස හැසිරේවිද කියලා මුලින්ම කියනවා. මකර ලග්නෙට ඒ රාශියක් තියෙනවලු මේ කාලේ. ඔව් තියෙනවා. මොකද ශනි ග්‍රහය දෙවැන්නේ ඉන්නේ. ඉතින් ලග්න රාශියක අවසාන වසර දෙකම මාර ගෙවෙන්නේ. එතකොට දැන් අවුරුදු පහක් ඒ රාශියකේ ගත කළා. ජීවිතේ හිතාගන්න බැරි දේවල් වින්දා. ජීවිතේ කඩා වැටුණා. ඔව් හිතාගන්න බැරි විදිහේ දුක් ගැහැට මානසික පීඩා වින්දා. ඒත් එක්කම ඔබ හිතාගන්න බැරි ආකාරයේ අත්දැකීම් ලැබුවා ජීවිතේ. හැබැයි ওই සියලු අත්දැකීම් ගැන දැන් පසුවිපරමක් කර යුතුමයි. පහුගිය වසර පහ තුළ වුණේ මොනවාද, ඒ දේවල් වුණේ හේතුව මොකද්ද, ඒ තුළ මම ජීවිතේ වැටුණේයි, අන්න ඔය තත්වය අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම තුළ ඔන්න ඔබට මේ වසර දෙකම ආර තුර මොන ඒ රාශක තත්ත්වෙ තිබ්බත් ගොඩ යන ප්‍රමුද ඒ රාශක ගැන හිත හිත ඉන්න ගියොත් ජීවිතේ අවම වශයෙන් ඔබට ඒ රාශක අවුරුදු 15ක් කිට්ටු වෙනවත් තියෙන අවුරුදු 30කට සැරයක්. එතකොට ජීවිත කාලෙන් අපි අවුරුදු 90ක් ජීවත් වුණොත් අවුරුදු 45ම ඒ රාශක ඕවා ගැන හිත හිත ඉන්න හිටියොත් අපිට ජීවත් වෙන්න පුළුවන් නේද? නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන මේ දේ බිඳගෙන ඉදිරියට යන්න. ඉතින් මේ ඒ රාශකයට ලොකුවට බිය වේ යුතු නැහැ. මම මේක පොඩක් දීර්ඝ විස්තර කරත් ඒකයි. මේක පොඩක් වල්පල් වැඩි වේවි අර ඔබ කියන විදිහට. වල්පල් බයිලා වැඩි වේවි. හැබැයි මේ බයිලා තුළ ඔබගේ ජීවිතයේ මේ මානසික ඇදවැටීම් මේ රාශක තුළ ඔබට වෙන අසුභකාරී තත්ත්වයන් වල මිදීම ලැබෙන්න ඉවහල් වෙනවා. ඒකයි මම මෙච්චර මේ කතා කරන්නේ. මේ තුළ විශේෂ දෙයක් කියන්න ඕන. ඒ රාශක තුළ අයහපත් පැතිකඩ තියෙනවා. නමුත් කවුරුත් ඔබට කියලා නැහැ මේ තුළ තියෙන යහපත් පැතිකඩ. අන්න ඒ යහපත් පැතිකඩ ගැන කතා කරන්නේ නැත්තේ ඔබ බිය ගැන්වීම තුළ අන්න ඔවුන්ගේ ව්‍යාපාර අරමුණු වලට ඔබට ගෙනියාවට හැකි නිසා ඔබ ඇයි ඇත්තටම කියනවා මේ අමාරුයි මේ කාලේ වැටෙනවා. ඉතින් ඇත්තනේ වැටෙනවනේ මේ කාල සීමා තුළ. හැබැයි ඔය වැටෙන තැන්වලින් අත්දැකීම් අරන් නැගී හිටීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හේතුව බය කරන තැනට තමයි ඔවුන්ගේ ව්‍යාපාර තර වෙන්නේ. එහෙනම් අපි බය නොවි මේ රාශියේ යහපත් පැතිකඩ දැන් ගන්න හොඳම කාලේ තමයි මකර ලග්නෙට උදා වෙලා තියෙන්නේ. මොකද ඔබගේ ලග්නාධිපතියයි ශනි කියන්නේ ලග්නාධිපති ඔබගේ ධනස්ථානය තුළ ඉන්නේ. ඒකත් ලග්නාධිපතියගේම රාශියක් වෙච්ච කුම්භ රාශිය. අන්න ඒක නිසා මේ කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ට අලු ගසා දාලා නැගී හිටින්න හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. හැබැයි ඔබ ක්‍රියාත්මක විය යුතුයි. මොකද අපි දැන් මේ උඩුගම් බලා පීනණ්ඩයි සරසෙන්නේ. මොකද ඒ රාශියක තුළ බොහෝ පස්ස රැදිල්ලක් තියෙනවා, ආපස්ස රැදිල්ලක් තියෙනවා. එහෙනම් ඉදිරියට යන්න ඕන නම් ඒ ආපස්ස රැදිල්ලට ප්‍රතිවිරුද්ධ බලයක් එක්කම තව ඉදිරියට යන්නත් බලයක්. කියන්නේ ඩබල් ඔබ මහන්සි වෙන්න ඕන. ඩබල් ඔබගේ ශක්තිය වැය කරන්න වෙනවා. හැබැයි කළොත් නම් ගොඩේ ගොඩ පුතේ. ඒ කතා දෙකක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඔබට මේ කාල සීමාව තුළ ඔබ මේ මං කියන විදිහට ඔබ මේ මානසිකත්වය තුළ ඔබ ජීවිතයේ ස්ථාවරත්වය උල් ටිකක් වැඩිපුර මහන්සි වීම තුළ කටයුතු කළොත් නැත්තම් උන්නේ නැහැ කියලා මට මේ මාසන්තර බයින්න එපා. ඔබ මේ වෙලාවේ කම්මැලිකම අතහැරලා ඔය වැඩ කල් දැමීම අතහැරලා ඒ වගේම මේ වෙලාවේ
ඔය අනවශ්‍ය දේවල් වලට කාලය වැය කිරීම අතහැරලා හොඳ ඉලක්කයක් සැලසුමක් මුලින්ම හදාගෙන ඒ අනුව කටයුතු කරොත් ඔබගේ ආදායම් තත්ත්වය තර කරගන්න පුළුවන්. ඔබට මේ ඒරාෂ්ටකයක් කියන කාල සීමාව තුළ ඔබ ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම කරනවා නම් ඒ ව්‍යාපාරය තුළ ඔබට කැපිපෙන ලන්දයමින් සාර්ථකභාවය අත්කර ගැනීම සහ ඔබට ඔබ තුළ බ්‍රෑන්ඩ් නේම් එකක් නිර්මාණය කර ගැනීම විශේෂ හැකියාවක් වෙන ව්‍යාපාර කරන්නට. බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ මේසු කතා කරන වෙළඳ නාමයක්. දැන් අපි එක එක නිෂ්පාදනමේදී ගන්න මෙන්න මේ අහවල් නමෙන් දෙන්න, අර සබන් කැටේ දෙන්න, මේ සබන් කැටේ දෙන්න, අන්න ඔය තත්ත්වය වගේ සබන් විතරක් නෙමෙයි, සබන් ගැන නෙමෙයි කියන්නේ ඔබටත් පුළුවන් ඒ අවශ්‍ය කරන දේ ඔබ නිර්මාණය කරන නිෂ්පාදනය තුළ හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ලෝකෙම දන්න, රට විශේෂයෙන්ම රට දන්න නමක් හදාගන්න. ඉතින් ඒ රාජ්‍යකේ නම් අවුලද්ද නෑ. හැබැයි මනා කැපවීමකින් කටයුතු කරන්න ඕන. හැබැයි මෙන්න මේ වෙලාවේ මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. ඔබට මේ වෙලාවේ පොඩ්ඩක් අර චූටි චූටි වැටීම් එක පොඩි පොඩියට හරි අඩුපාඩුවක් දැනෙද්දි ඔබ හරි ගුප්තකාරී දේවල් පස්සපස හඹා යන්න උත්සාහ කරනවා. ඔබ ප්‍රශ්නවලට විසඳුම ඔබගේ උත්සාහය තුළ හොයනවා වෙනුවට ඔබ යනවන්න අර තැනට ගිහලා බැඳගෙන ඉන්නවා, මේ තැනට ගිහලා බැඳගෙන ඉන්නවා, කවුරු හරි කිව්වොත් අතන හොඳයි කියලා එතනට යනවා, ඊට පස්සේ කමන්නේ එතන මෙතනට ගිහලා ලක්ෂ ගණක් වියදම් කරනවා, කාලය වැය කරනවා, සල්ලි වලට වඩා කාලය, ඊට පස්සේ ගිහලා තව තැනකට යනවා. ඉතින් ඔන්න ඔය දේවල් පසුපස ඕනට වඩා හබා යන්න ගියොත් ඔබගේ ජීවිතේ වටිනා කාලය වගේම ඔබගේ ධනය වැය වෙනවා. ඒ තුළ ඔබ අසාර්ථක වෙනවා. එහෙම නොවෙන්න වග බලා ගන්න මේ වෙලාවේ. ඔය ප්‍රශ්න ගැටලු තියෙනවා, ඒ ප්‍රශ්න ගැටලු වලට විසඳුම් හොයන තමා තුළමයි. තමා තුළ තියෙන ධනාත්මක භාවය වැඩි කරගත්තොත්, තමා තුළ තියෙන අධිෂ්ඨානය වැඩි කරගත්තොත් මේ ඒ රාෂ්ට්‍රකටත් බලපෑම් කරන්න බෑ. ඔබට වියදම් කරන්න ඔය වගේ දේවල් වියදම් කරන වෙනුවට යහපත් දේ තුළ අහිංසකෙක් වෙනුවෙන් අන්ත අසන්න වෙච්ච මිනිස්සෙක්ගේ බඩගින්න වෙනුවෙන් එහෙමත් නැත්තම් යහපත් ක්‍රියාදාමයක් තුළ ජීවිතේ ගොඩ යන්න උත්සාහ කරන කෙනෙකුට උදව්වක් වශයෙන් ඔබ ඔය දේවල් වැය කරොත් ඔබට ඔය හැම දෙයකටම වඩා ප්‍රතිඵල ලබා ගත හැකි. ගිහින් අර මණික පළඳින්න යයි, අර යන්ත්‍රය මේ මන්ත්‍රය කරන්න යයි, ඔය දේවල් තුළ මේ වෙලාවේ බැහැ වෙන්න පැතරදි වෙන්නේ ඔන්න ඒ රාෂ්ට්‍රකේ. ඒ රාෂ්ට්‍රකේ බල ගැන්විලා ඔබගේ තියෙන ධන හානි. ඇයි වියදම් කරන නෝඩ කියම එකක් යනවා ඒක බැහැවීම කර අර ඇත්තටම කිව්වොත් අර සූදුවට ගියා වගේ තමයි. එකක් හරි දාම හත දින හතෙන් හරියනවා මහත්තයෝ කිව්වා, හතෙන් හරි ගියේ නැත්තම් මෙතන පොඩි අවුලක් තියෙන මේකට හරගෙන අර දේ තමයි. ඒක අපි කරමු. ඉස්සලාම රුපියල් 10,000 කින් විතර පටන් අර මේක කරන මහත්තු 50,000 යනවා. මේ විවේචනය කරනවා නෙමෙයි, මේක තමයි ඇත්ත. ඒක නිසාවෙන් ඔය දෙයට ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි වුණොත් ඔබේ ජීවිතේ ආය වසර ගානකට ගොඩ ගන්න බැරුව මේ ඒරාෂ්ට්‍රකේ නිම වුණත් ගොඩ ගන්න බැරි තත්වයකට වැටෙනවාමයි. අන්න එහෙනම් මුලින්ම මම මේ දේවල් කියලා පටන් ගත්තේ ඔය දේවල් වලින් බැහැර වෙන්න. ඔබ මේ වෙලාවේ ඔබගේ විශ්වාසය තියෙනවා ඔබගේ දැනුම මත, ඔබගේ හැකියාව මත, ඔබගේ ඔබ කරන දේ තුළ. අන්න ඒක නිසාවෙන් ඔබගේ රැකියා ස්ථානය තුළ හෝ වේවා, ඔබගේ ව්‍යාපාරික ස්ථානය තුළ වේවා, වෙනතට වඩා ඔබ උමනායම් වැඩ කරන්න, වෙනතට වඩා ඔබ කල්පනායම් වැඩ කරන්න, නිතර සැලසීමත් වෙන්න, ඔබ ව්‍යාපාරයක් කරනගෙන ඔබගේ accounts ගැන, ඔබගේ ඒ තියෙන ස්ටොක් එක ගැන. දැන් මේ කාල සීමා තුළ මොකද වුනේ? ඇයි මේ අතට තිබ්බ මුදල් ටික නැති වුනේ? ව්‍යාපාරයට යොදවන තිබ්බ මුදල් අඩු වුනේ. ඔබට තේරෙයි වරද කොතනද තියෙන කියලා. අන්න එතන හදාගෙන ඉදිරිය යන්න. ඒ වෙනුවට එතනට වෙන වෙන ගුරුකම් කරලා එතන බලා ගන්නണ്ടයි අනම්මනම් කරන්න යන්න එපා. හැබැයි මෙන්න මේ දේ හොඳට හිතර ගන්න. ණය නොවි ඉන්න වග බලා ගන්න. මේ කාල සීමා තුළ ඔබට හැකි විදිහට රෝලක් කරන් යන්න. මේ පෙබ්‍රවාරි මාසේ විශේෂයෙන්ම නැතුව තව ඔබ නෑ දැන් මේකට යන ණය ආරම්භ මේකට තව ටිකක් බට්ටිය කරන් දැම්මොත් මීටඩා කරන්න පුළුවන් කියලා හිතලා ණය වෙන්න නම් යන්න එපා. මොකද මේ කාල සීමා තුළ ඔන්න ඔබ දාගන්න ලෙඩ ණය වීම අනවශ්‍ය විදිහට ඔබ එක්ට්‍රස් කරගන්නව දේවල්, අනවශ්‍ය විදිහට සේවක සේවිකාවෝ ගන්නවා, ඔබට කරන්න පුළුවන් වැඩේටත් තව කෙනෙක් ගන්නවා. එහෙම නෙමෙයි, ඔබට කරන්න පුළුවන් උපරිමේම මේ කාල සීමා තුළ ඔබට ගොඩ යන්න නෙමෙයි කරන්නේ, ඔබ උපරිම මහන්සි වෙන්න. ඒකට අර ඔබට කරන්නම් බැරි තැනක් තියෙන නම් වෙන කෙනෙක් කරන්න නැත්නම් හැමදේම ඔබම කරන්න උත්සාහ කරන මේ කාල සීමාව තුළ. අන්න එතකොට ඒවට යන වැය අඩු වෙනවා. එතකොට ඔබට ණය ගන්න වෙන්නේ නැහැ. ඒ දේවල් යොදවන්න පුළුවන්. පැහැදිලි ඇති? ඒ වගේම ඔබගේ වියදම් තද්ද බල ලෙස පාලනය කරන්න මේ මාසය තුළ. මොකද හේතුව ඔබට ඔබ හිතාගන්න බැරි දේවල් තුළ තමයි මේ වැය වෙන්නේ. ඒ වැය වීම ඇත්තටම වැදගත් දේට වඩා නොවැදගත් දේ තුළ වැය වෙන්නේ. අන්න ඒ தත්ත්වය මක හැරවා ගත්තොත් මකර ලග්න හිමියන්ට මේ පෙබ්‍රවාරි මාසය ගැන කතා කරත් ඊට වඩා හොඳ කාලයක් ඉදිරි කාලය තුළ අත්කරගන්න පුළුවන්. මේ ජීවිතයේ ලොකු විපිරියාසයක් කරගන්න පුළුවන්. හැබැයි මෙතනට ඕනේ උත්සාහය, උනන්දුව, හොඳ ස්ථාවර හිත,
නිතර නිතර වෙනස් වෙන. අද මම මේ දේ කරනවා කවුරු කියන දේවත් අහන්නේ හරි කරවටන් ගන්නවා. අර එහෙම මේ කවුරු හරි ඔලුවට දාපු දෙයක් අන්න ඒගෙන සීන ලෝකේම ආවාගෙන යනවා. තණ්හා කියන දෙයක් කියන දෙයක් ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ටික දවසක් යද්දී අයියෝ ඇත්තට මේක හරියන්නේ නැහැ අතාරිනවා. ඉතින් ඔය හැම තුලම වැය වෙන්නේ ඔබේ වටිනා කාලයනේ. දීර්ඝ කාලිනව පවත්වන ස්ථාවරත්වයක් තුළ තමයි මේ තුළ ක්‍රියාත්මක වෙන්නේ. මේ දවසින් දෙකෙන් අත්හරින දේවල් කරන්න මේ කාලේ අත්දා බලන්න යන්න එපා. පැහැදිලි ඇති. ඒක නිසා මේ මකර ලග්නෙම විශේෂයෙන් වග බලා ගන්න ඔබට ලැබීම් මතින් අතිශය මහපත් කරගන්න මේ මාසයේ පුළුවන්. ඒ දේ කරන්න ඔබ අනිවාර්යයෙන්ම හොඳ කැපවීමකින් ඔබ කරන කටයුතු රැකියාව හෝ ඒවා ව්‍යාපාරය හෝ කරන්න වෙනවා. ඒ වගේම රැකියාවක් කරන ගමන් තවත් යම්කිසි පුංචි හෝ ආදම් මාර්ගයක් ඔබ සකසාගත යුතුම වෙනවා. මේ රට තුළ කවදක්වත් නැත්නම් දිනුවක්වත් නැද්ද බෑ. මේක අපේ රට වැරදුනෙත් ඒකනේ. දැන් පිටරටක් ගත්තොත් ඔද දිනුවයි කියන සියලු රටවල බහුතරයක් රැකියාවට අමතරව තව දෙයක් කරනවා. අපේ රටේ මිනිස්සු තමයි ගිහිලා උදේ ගියා හවස ආවා ලොකු වැඩක් කරා අමාරුයි මහන්සි. අන්න ඊට පස්සේ ඊට දවස්වල හරි නිදහස ඉන්නවා, පත්තරයක් ගන්නවා, කකුල් දෙකට දානවා, බලනවා. ඔහොම නෙමේ ජීවිතේ. පුළුවන් කාලේ හොඳටම අපි කරගන්න ඕන. එයින් පස්සේ අපිට නිදහසේ ඉන්න පුළුවන්. අපි ගහක් පැල කරනවා නම් ගහ පැල කරලා මූලික කාලේ මුල් අවදි මහන්සි වෙන ගහ වියලෙන නොදී වතුර දාලා නිතර පෝර දාලා අපි කාලේ වැය කරන්න ඕන. හැබැයි කාලයක් යද්දී ওই ගහ විශාල වෙලා හිටෝපසෙනින් පළදාව නැහැනේ. විශාල වෙලා ඕකේ පළදාව එද්දී අර ඉස්සර තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි පළදාව ලැබෙනවා. මේ දක්වා වැඩ කරන්න. ඒ දක්වා වැඩ කරන්න මං කියදේ පැහැදිලි ඇති. ඒ නිසා රැකියාව මතම 100%ක් ඔබගේ ආදායම තියාගන්න එපා. මොකද මේ කාලයට වඩා වෙනස් කාලයක් වෙන ලෝකෙම වෙනස් වෙච්ච කාලයක් වෙන ඒ තුළ කොච්චරවත් මොන රට තුල ආර්ථිකය හැදුවත් මොන දේශපාලඥයා නායකත්වයට පත් වුණත් ඔබට ගොඩ එන්න බැහැ පුතෝ. මොකද හේතුව ඔබ කරන්න ඕන දේ ඔබ තුල සාර්ථකභාවය අත් කරගන්න ඕන. අපේ අසාර්ථකභාවයට සාධාරණ හේතු තියෙන පුළුවන්. නමුත් අපි අසාර්ථක. ඒ හොඳ ඒ දේ හොඳට ඉතරට අරගෙන ඔබ වැඩ කරන්න. එතකොට ඉබේම ඔබට ගොඩ එන්න පුළුවන්. හරි ක්‍රමවේදයක් තුල වැඩ කරලා මේ කාල සීමා තුලත් මෙච්චර අපහසු කියන කාල සීමා තුලත් සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. ඔය හොරුන් නෙමෙයි, හොරුන්ට අමතරව මේ යහපත් විදිහට වැඩ කරපු මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ට පුළුවන් නෑ. ඇයි අපිට බැරුගි? අන්න එහෙනම් ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් රටත් ගොඩ දාන්න පුළුවන්, ඔබටත් ගොඩ යන්න පුළුවන්. ඒ නිසාම රැකියා කරන ස්ථාන තුළ විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන මොන බාධකයාවත් ඔබට බාධක ඇති කරන මිනිස්සු ගැන නෙමෙයි ඔබ කාලය වැය කරන්න ඕනේ හිතන්නේ. ඔබගේ රාජකාරී හරියට කරන විදිය ගැන, ඔවුන් ගැන ප්‍රවේශමෙන් කටයුතු කරන ගමන් හරියට වැඩ කරන්න, මොන බාධකයාවත් ඔබගේ හැකියාව තුළ වැඩ කරන්න. ඒ තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මානසික කොහෙත්ම වැටෙන ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් ශක්තිමත් වෙන ඒ සඳහා පිළිවෙත් මම වීඩියෝ අවසානයේදී කියනවා. ඒ දේවල් ටික් කරන්න. එතකොට ඔය තියෙන බාධාල් සෑහෙන දුර වෙනවා. බාධා ඇති කරන අයගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන. මේ කාල සීමා තුළ ඔබ රැකියාවක් වෙනස් කරන්න හිතනවා. මොකද රැකියා ඉන්න ස්ථානෙ ටික එපා වීමක් පෙන්නුම් කරනවා. නමුත් ඔබට රැකියාවක් තව එකක් ලැබෙනකන් ස්ථාවර ලෙස ඔන්න ඔබට රැකියාව පත්වීම ලැබුණා කියලා ලිපිය එනතුරු ඔබ දැනට කරන රැකියාව ඉවත් වෙන්න එපා. මොන බාධක මොන මානසික පීඩාවත් ඔබ කාගෙන වැඩ කරන්න වෙනවා. මොකද නැත්තම් ඔබට තව රැකියාව බලපත ඔබ රැකියාව ඉවත් වුණොත් මේ තුළ අර ඔය ලැබෙන තියෙන ආර්ථික දේ ආර්ථික සපෝට් එක ඒකත් නැති වෙනවා. ඒ පඩියක් නැහැ නේද? ඔබට නිකන් ගෙදර ඉන්න වෙන්නේ. ඒක නිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න උනත් ඔබ රැකියාව කරන ගමන් මුලින් ආරම්භ කරන්න. ව්‍යාපාරය තුළ ස්ථාවරභාවය අත් කරගත්තට පස්සේ රැකියාව ඉවත් වෙන්න. මෙන්න මේ කාලේ ඔබගේ ඔළුවට එන දේවල් මම මේ කතා කරන්නේ. මේ වල්පල් කියලා ඔබට හිතෙයි. නමුත් පොඩක් නැවතිලා හිතලා බලන්න මේ වගේ දේවල් නේ ඔබට හිතෙන්නේ. රැකියාවෙන් අයින් වෙලා යන්න හිතෙනවා. වෙන තැනකට රැකියාවක් ලැබෙනකන් නෙමෙයි ඊට කලින් අයින් වෙන්න ඉතලා නැත්තම් මොකක් බිස්නස් එකක් පටන් ගන්න හිතෙනවා. ඔය හැම දෙයක්ම හොඳයි යහපත්. හැබැයි ඔබ කටයුතු කිරීම තුළ ඔබ බුද්ධිමත් විය යුතුයි. විදේශගත වෙන්න හිතලා තියෙනවා ගොඩාක් අයට. ඒ තුළ ඔබ ඒ විශ්වාසය තබාගෙන හැම දෙයක්ම අතහැරලා මේ දිකේ ඉන්න. විදේශගත වෙන්න වීසා එක එනකන්, දිනේවල ටිකට් එක එනකන් ඔබ වැඩ කරන්න වෙනවා. මොකද එක තප්පරයක් අපතේ ඇරියොත් මේ කාල සීමා තුළ ඔබට මේ තුළ වෙන්නේ විශාල පාඩුව. ඒ නිසා ක්‍රියාත්මකව මකර ලග්නේ බයෙන් දෙපා ඒ රස්තකවලට ධනාත්මකව ඔබ ජීවිතේ මුහුණ දෙන්න. ඒ මුහුණ දෙන ආකාරය ගැන මේ වීඩියෝ අවසානයේදී කියනවා. ඒ තුළ ඔබ හරියටම ක්‍රියාත්මක වුණොත් ඔබගේ දියුණුව වළක්වන්න ඔය කිසිම දෙයකට ඔය කිසිම ඒ රස්තකයකට බැරි වෙනවා. ඔබට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම අත් වෙනවා. පෞල් ජීවිතය ගැන කතා කළොත් මේ කාල සීමාව තුළ ඔබට මේ කාල සීමාව තුළ පොඩ්ඩක් මෙහෙම දෙයක් වෙනවා. ඔය පෞල තුළ කරන කටයුතු තුළ පොඩ්ඩක් වැඩි වෙස මුදල් වැය කරන සිද්ධ වෙනවා. බාහිර දේවල් තුළ මෙහෙමයි. ඉතින් ඒවා වැය නොකරත් බෑ, කරන්නත් අපහසුයි. නම් මෙහෙමයි, ඔබ සීමාවක් තුළ රැඳෙන්න කිසිම දෙයක් නොකර ඉන්නත් එපා.
ගැන මේ අත්‍යවශ්‍ය දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. අත්‍යවශ්‍ය දේවල් වැය කර යුතුමයි. අත්‍යවශ්‍ය නොවන වෙන වෙන විනෝදශීලී කටයුතු සඳහා තරමද්දට පවුලත් එක්ක තුලා මේ කාල සීමා චුට්ටක් එළියට පාලෙටන්ට විශේෂම ඔබේ කැමැත්තත් වඩා පවුලේ බාලය කිරීම මත ඔන්න වගේ දේවල් යන්න නැහැ. හැබැයි ඒ වගේ දේවල් ජීවිතේට අවශ්‍ය වෙන නිසාවෙන්ම ඔබ නිසි පාලනයක් ඇතුව බුද්ධිමත්ව කටයුතු කරන් යන්න නැත්නම් ඔබට ටිකක් ආර්ථික අපහසුතා තුළ මේ වගේ තත්ත්වයක් වල තුළ කොහොමද ඔබ ඒ දේවල්ට මූණ දෙන්නේ කියන ගැටලුව එනවා. ඒක නිසා සැලසුමක් දු කරන්න පුළුවන් නම් විතරක් ඒ දේවල්ට යොමු වෙන. හැබැයි තර්මක් තුට මේ එකතු වෙලා නැද හිත මිතුරුත් එක්ක එකතු වෙලා ටිකක් ජීවිතේ අර යම්කිසි ආකාරයකින් නිදහසක් මනසට ටික වෙලාවක් ලබන්න පුළුවන් වෙන කාල සීමාව මේ කාල සීමාව තුළ. හැබැයි ඔබට හැම වෙලේම හිතට වද දෙන එක කාරණාවක් තියෙනවා. පවුලේ අනිත් අය ඔබගෙන් දැන ඔබ මේ කරන දේ තුළ ඔබ මහන්සිය තුළ මේ ඔබ මහන්සි වෙනවා කියලා අර ඔබ ගැන කිසිම අනුකම්පාවක්වත් නැහැ කියලා අපි කියන්නේ. අන්න ඔහොම තත්ත්වයක් ගැන ඔබ නිතර හිතනවා. මෙමයයි ඒ තුළ අපි එහෙම හිතලා මානසික ඇදවැටීම නෙමෙයි කළ යුත්තේ. ඔබ ඔවුන් එකත් කතා කරන්න මම ටිකක් මහන්සි වෙනවා, මට මේලයි සහාය දක්වන්න. හැබැයි ඒ දේවල් ඔවුන් අහන්නේ නැහැ කියලා දැනෙනවා නම් ඔබ කළ යුත්තේ ඒ දේ නෙමෙයි. ඔබට කරන්න පුළුවන් උපරිම දේ ඔබ කරලා ඔබ ඒ තුළ ඇදවැටෙන්නේ නැතිව ඔබ කටයුතු කරන් යන්න. මෙන්න මේ ඩියුටි කාලයක් තියෙන්නේ. දැන් ඉතින් අවුරුදු පහක් ගියපු අපිට ඉදිරි අවුරුදු දෙකමාරවයි මොකද්ද අප්ප ඕවා ඔකත් ගෙවලා දානවා කියලා හිතන්නේ නැහැ. මෙහෙමයි දෙකමාර තුළ පහුගිය අවුරුදු පහ තරම්ම ඔබට ප්‍රබල ලෙස බලපෑම් නරක පීඩාවල් ඇති කරන්නේ නැහැ. හැබැයි මේ දේ හොඳට හිතද ගන්න. මොකද හේතුව දැන් අනිකුත් ග්‍රහ ග්‍රාමණන් ගහ ගෝචරලුත් ඔබට සහය ලැබෙනවනේ. ඒ නිසාවෙන්ම මේ ප්‍රබලම තත්ත්වය තව මාසකින් දෙකකින් ඔබෙන් තුරන් වෙලා යනවා. මේ කාලයට ඔබ මුහුණ දෙන්න දැමව ලෑස්ති වෙන්න. මම කිව්වේ පවුලක් විදිහට ඔබ එකතු වෙලා වැඩක් කරන්න. එකතු වෙලා ඔබගේ අන්න ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉන්නවනම් පවුලක් එකතු වෙලා ඔන්න මේ කාලය තීම තුළ හම්බ කරන්න තියෙන අපහසුතාවය අමාරුකම ඔවුනු දැනගන්නවා. අන්න එතකොට ඔවුන් තුලත් සොයන් පරිපාලනයක්, ඒ කියන්නේ වේදම් තුල පාලනයක්, හැම දේ තුලම පාලනයක් නිර්මාණය වෙනවා. අන්න ඔහොම තමයි ප්‍රශ්න උත්තර හොයන්න ඕනේ. දැන් මේගොල්ලෝ තීරුම් ගන්න නැත්නම් මේ කාල සීමා තුළ මුදල් අමාරුයි හම්බ කරන්න, මේ හැම දෙයකම අනවශ්‍ය දෙයක් වියදම් කරනවා නම් සීමාවක් නැතුව ඔබ කරන්න ඕනේ ඒ මුදල් හම්බ කිරීමේ මාර්ගයට ඔවුන්වත් එක්කාසු කරගන්න. අන්න එතන ඔවුන් තේරෙන මේ අපි මේ ලේසියෙන් වැය කරන මුදල් කොච්චර අපහසුද වියදම් කරන්න කියලා. ඔන්න ඔය දේ කරන්න. ඔබට මොකද ඒ තුල ගෙදරායට ඒ යම්කිසි පාඩමක් කියා දීමට හැකියාවක් ලැබෙනවා වගේම ඔබගේ ආර්ථික ස්ථාවරභාවය තවත් තර කරගන්න හැකියාව ලැබෙනවා. එකගලින් කුරුළු දෙන්නයි කියන්නේ බුද්ධිමත් විය යුතුයි. ඔන්න ඒ රාෂ්ට්‍රක තුළට උත්තර හොයන්න නම් ඔන්න වගේ බුද්ධියෙන් ඔබ කටයුතු කර යුතුමයි. ඉතින් ඔබට මේ වෙලාවේ අපහසු නැහැ. මම ඔබට දන්න හැමදේම කියා දෙනවා. ඒක නිසා මේ අවසානයේදී කියන ටික බලලා කරන්න. එතකොට ඔබට ජීවිතයේ පවුලක් තුළ වුණා පවුලක් විදිහට ඉදිරියට යන්න හැකියාව තියෙනවා, සාර්ථක වෙන හැකියාව තියෙනවා. ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා ගැන කතා කරන නම් මකර ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ අර පහුගිය කාලේ වගේම පොඩ්ඩක් හිත රිදීම් හිත් බිඳීම් තියෙනවා. මෙමයයි අර මම හැමදාම කියනවනේ උරුමකාරය එනතුරු කරුමකාරයන්ට හසු නොවෙන්න උත්සාහ දරන්න කියලා. එහෙමනම් මේ කාල සීමාව තුළ ඔබට උරුමකාරය හම්බිලා තියෙන්නත් පුළුවන්. ඔබේ උරුමකාරය කියලා හිතන් ඉන්න කෙනා ඔබගේ ජීවිතේ රැඳෙන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. ඒක නිසා වෙම ඔබ මේ වෙලාව කරන්න ඕනේ එකම දෙයයි, ඒ බැඳීමට නිදහස දෙන්න. රැඳෙනව නම් රැඳෙන්න, නැත්නම් යන්න. මේක මේ කියන තරම් ලේසි නෑ මම දන්නවා. නමුත් මේ වෙලාවේ ඔබ ඔබේ බුද්ධිමත් තීරණ ගත යුතුමයි. නැත්තම් මොකද හැමදාම ඔබ එතන පල් වෙනවා. ඒ පල්වීම තුළ ඔබ මොකද කරන්නේ? ඔබගේ ජීවිතේ මේ කාලේ වැදගත්ම වෘත්තීය ජීවිතේ හෝ අධ්‍යාපනිකව වෙනත් ජීවිතේ වටිනාම තැන අර තත්ත්වය තුළ, ඒ තුළ එන මානසික ප්‍රීඩාකාරී තත්ත්වය හෝ කාලයේ ගැටලුකාරී තත්ත්වය තුළ හෝ වේවා අන්න වටිනාකම නැති කරගන්නවා. මේක මොකද මේ හැමදේම අපි දැන් කොටස් කොටස් වශයෙන් කිව්වොත් ආර්ථිකය ගැන කතා කරනවා. ආර්ථිකය යහපත්, අධ්‍යාපනය යහපත්, ඔබට සෞඛ්‍යත් යහපත්. හැබැයි ඔබ මේ බැඳීම් තැන තියෙන දේ අයහපත්. එතකොට අපි අර තුනම හොඳයි එහෙනම් සුබයි කියලා පැත්ත කරලා නෙමෙයි මේ තුන ඔක්කොම බැඳලා තියෙන්නේ දංවැලක් වගේ. මේ එක දංවැලේ පුරුක් තමයි මේ හතරම. හැබැයි එක පුරුකක් හරි ශක්තියෙන් අඩු වුණොත් අන්න අනිකුත් පුරුක් වලටත් තියෙන අර බැඳීම නැති වෙන ඉඩ තියෙනවා. ඒක නිසාවෙන් අර සියල්ල සුබ වෙලා මේ බැඳීම් තුළ අසාර්ථකන ඒ තුළෙන මානසික පීඩාකාරී තත්ත්වෙන් හරි සියලු දේ කඩා වැටෙන ඉඩ තියෙනවා. එක පුරුකක් ශක්තියෙන් මදින ඇද්දොත් කඩලා යනවා. අන්න ඒක නිසාවෙන්ම අර තියෙන සියලුම සුබකාරී තත්ත්වමයි. මම දැන් ඔබ හිතන්න පුළුවන් මේ ආර්ථික පැත්තෙන් ටිකක් එච්චර හොඳක් ගැන කතා කරේ නැහැ. මම හොඳ ගැන කතා නොකලේ මම වැඩිපුර පෙන්වුවේ අයහපත් පැත්ත. නැත්තනම් සාපේක්ෂව ගත්තොත් පහුගිය කාලයට වඩා ආර්ථිකය යහපත්. ඒ වගේම
ඔබට අධ්‍යාපනය තුළ ඒ ගැන කතා කරන ඒ පැත්ත යහපත් සෞඛ්‍ය පැත්තත් එතරම්ම නරක නැහැ. එතකොට මෙන්න මේ බැඳීම් තුළ තියෙන මානසික පීඩා තමයි ගොඩාක් දුරට මේක ලග්න කීපයකට මේ කාල සීමා තුළ තියෙනවා ඔබට බලපෑමක්. එහෙනම් මේ බැඳීම් තුළ ඔබට හානියක් කරන්න ඉඩ දෙන්න එපා ඔබගේ අනිකුත් කාටද තුළ. විශේෂයෙන්ම ඔබගේ මේ කාල සීමා තුළ මම කිව්වා ඔබට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න පුළුවන් ඔබගේ නමින්. ඔබ වෙනත් වෙනත් කරන රැකියාව තුළ ඔබට ඉහළ නමක් ඉහළ තනතුරක් දිනා ගන්න පුළුවන්. ඔබ කරන්නේ වෙළඳාම කියන ව්‍යාපාර නම් අර විදිහටත් රැකියාව නම් එහෙමයි. අපි කිමුකෝ කලාකට තුළ ඔබ සම්බන්ධලා ඉන්නනම් ඔබට කලාකට තුළ ඉස්තරහට යන පුළුවන් ග්‍රන්ථකරණය කියන ඔබගේ ඔබ ගැන ඔබගේ නම රන්දන නිර්මාණය කියන්නේ ග්‍රන්ථයක් එළියට දාන්න පුළුවන් සාහිත්‍යමය කටයුතු හොයවා ඒ தත්ත්වය තුළ ඔබ කරන වෘත්තිය අනුව ඔබට එතන ඉහළටම යන්න පුළුවන්කම තියෙද්දි මෙන්න මේ බැඳීම් කියන කාරණා තුළ ඔබ එකට ලොකු බාධාවක් ඇති කරගන්නවා. එහෙනම් දැන් තීරණයක් ගන්න මං කිව්වේ අල්ලා ගන්න එපා. සැහැල්ලුවෙන් තදින් අල්ලා හිටියොත් බිඳින සම්භාවිතාවය වැඩි. එහෙනම් සැහැල්ලුවෙන් අතහැර තිබ්බොත් ඔබගේ අතට දෙන්නේ නැහැ. ඒ දෙයට හානියක් වෙන්නේ නැහැ. අතහැරලා යනවා නම් කරන දෙයක්වත් නැහැ. ලේසි නෑ. හැබැයි මේ බුද්ධිමත් තීරණය මේ වෙලාවේ ඔබ ගත යුතුමයි. ඉතින් ඔයත් එක්කම අපි කතා කරොත් අධ්‍යාපනය කරන මේ කාල සීමා තුළ මකර ලග්න හිමියන්ගේ මෙහෙමයි. දුවේපතේ ඔබට මේක යහපත් කාලයක්. මේ කාල සීමා තුළ මේ සාපේක්ෂව ගොඩාක් දරුවන්ට මේ කාලේ අධ්‍යාපනය තුළ ඉදිරියේ සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව තියෙන මේ මකර ලග්න හිමිය දෙතර නෙමෙයි. මකර ලග්න හිමියට ඒක විශේෂයෙන්ම තියෙනවා. මෙතනදී අන්න මං කිව්වා මානසිකව බාහිරව ඇතිවෙන දේවල් ඔබේ ජීවිතයට නොගෙන ඉන්න ඔබ වග බලා ගන්න. මේ වෙලාවේ ඔබගේ අංකයක ඔබගේ අධ්‍යාපනය දෙන. මොකද මේ ඔබ පාසල් යන වයසේ ගැන මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ අර විශ්වවිද්‍යාලය යන වෘත්ති අධ්‍යාපනය නෙමෙයි. මේගොල්ලෝ ගැන වෙනම කතා කරනවා. මේ කතා කරන්නේ පාසල් යන වයසේ දරුවෝ. ඒතර ඔබට ඇත්තටම බාහිර දේවල් වලට වඩා වැදගත් අධ්‍යාපනයනේ. මොකද මේ වයසේ ඔබ කළ යුතු අධ්‍යාපනය සහ ක්‍රීඩා ඒ වගේම නිර්මාණ කටයුතු අනේ වගේ දේවල් කිසි වරදක් නැහැ. මේ කාල සීමා තුළ ඔන්න සාහිත්‍ය නිර්මාණ තුළ ඔබගේ දක්ෂතාව පෙන්ලා ක්‍රීඩාවල් තුළ ඔබට ඔබගේ ජයග්‍රහණ ලබන්නත් ඔබ ගැන අන් අය කතා බහ වෙන තත්ත්වයක් ඇති කරගන්නත් විශේෂ හැකියාවක් තියෙනවා. අධ්‍යාපනය තුළත් එහෙමයි. ඔබගේ ලබන ජයග්‍රහණ පෙන්වන්න හැකියාව දෙන. හැබැයි මෙතනට මං කිව්වේ දගුණයක් ඔබ වැඩ කරන්න ඕන. ඔබ පස්සර අදිනවන ඒ පස්සර අදින එකත් ඉස්සරහට ගෙනියන්න ඒකටත් ප්‍රතිවිරුද්ධ බලයක් දෙන්න ඕන. ඒ වගේම එතනින් එහා ඉදිරියට යන්නත් ඔබ කැපවීමෙන් කාටයුතු කරන්න ඕනක් දෙන්න. මහන්සි වීම තුළ ඔබට මේ කාල සීමා තුළ ප්‍රබල ලෙස ජයග්‍රහණ ලබා ගැනීම හැකියාවක් තියෙනවා දුවේ පුතේ. ඒ නිසා ක්‍රියාත්මක වෙන වෙනදට වඩා දෙගුණයක් වැඩ කරන්න කාලය කියන දේ හොඳට කළමනාකරණය කරගන්න හොඳ කාලසටහනක් තුළ වැඩ කරන්න ඔබට දෙමාපිය සහය දෙමාපිය අහන් ඉන්නනම් දරුවන්ට මේ වෙලාවේ කාල කළමනාකරණය කරගන්න හොඳ සහයක් ඔබෙන් ලබා දෙන දරුවට ඉදිරියට යෑම ඔබ බලාපොරොත්තු වෙනවා දරුවගේ දියුණුව බලාපොරොත්තු වෙනවා නැහැ ඒ තුළ මේ වෙලාවේ දරුවන්ට අර යම් කිසි ආකාරයෙන් වැරද්දක් වුණ ගමන් මේ වෙලාවේ ඕනට වඩා බයින්න කරන්න දඬුවම් කරන්න යන එක නෙමෙයි ඔබ හැම වෙලේම ඔවුන්ට හරි දෙයක් තේරුම් කර දෙන්න ඔහුට උදව් කරන්න පුතේ මේ කාලේ මේ දේවල් යොදවන්න ඔබ මේ දේවල් කරන්න ඔබ සෙල්ලම් කරන්න ඒකටත් මේ කාලයක් දෙන්න නැත්නම් පෑ 24ම දරුවන්ට පොතේම ඉන්න කියන්න එපා එහෙමනම් මානසික රෝගින් තමයි බිහි වෙන්නේ හැම දෙයකම හොඳ කාල කළමනාකරණයකින් වැඩ කරන හැටි ඔබ දරුවට කියා දෙන්න උදව් කරන්න මේ දේට කාලය හදාගන්න පුතේ මේ වෙලාවට මේ දේවල් කරන්න අන්න එහෙම එතකොට ඔය දරුවාගේ තුල ඔය තියෙන යහපත් පැතිකඩ ඔබට වැඩිපුර වැඩි කරගන්න පුළුවන් අධ්‍යාපන තියෙන වැදගත්කම වුන් තේරුම් ගනීවි ඒ තුළ ඔබ සාර්ථක වේවි. ඉතින් ඔන්න ඔය තත්ත්වය තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් උසස් අධ්‍යාපනය කතා කරොත් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මේ මාසය තුළ ඔබට ඔබගේ කටයුතු තුළ සාර්ථක භාවයක් අත් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මෙතනට අර්ධය ආදේශ කරගන්න ඕන නිසි කාල කළමනාකරිත්වය වැදගත්ම දේ. බාහිර දේවල් වලට විශේෂම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තියෙන බාහිර දේවල් වලට කාලයට වඩා ඔබ මේ කාල සීමා තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි ඉඩකඩක් දෙන්න. මොකද මේ කාල සීමා තුළ ඔබට අධ්‍යාපනය තුළ හොඳ දැනුම් පරාසයක් තුළ ජයග්‍රහණ ලැබිය හැකි කාලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ පැත්ත නම් වැඩිපුර ඔබට තියෙන්නේ ජයග්‍රහණේ. ඔබ උපරිම කාලය දෙන්න උත්සාහ කරන්න ඒ තත්ත්වය තුළ. ඒ වගේ වෘත්ති අධ්‍යාපන හදාරණ කියන්නේ ගොඩාක් අය ඔය රැකියාවක් කරන ගමන් පවුල් ජීවිත ගත කරන ගමනේ වෘත්ති අධ්‍යාපනය උසස්සීම් බලාගෙන නැත්නම් විදේශගත වෙන්න බලාගෙන ඔන්න වගේ දේවල්ට ඔබ මේ කාල සීමා තුළ ඒ එතනටත් අර කාල කළමනාකාරීත්වය ආදේශ කරගත්තොත් ඔබේ කටයුතු සාර්ථක කරන්න පුළුවන්. මොකද ඔබ කරන කටයුතු තුළ මේ වෙලාවේ ඔබගේ අරමුණු වලට යන්න හොඳ හැකියාවක් පෙන්눔 කරනවා. ඒක නිසා අත්හරින්න එපා මේ වෙලාවේ ඔබට මේ කාර්යබහුලත්වයේ එක්ක මේ අධ්‍යාපනයත් ඔබට ටිකක් කරන් යන්න අපහසුයි කියලා හැඟෙන්න ඉඩ තියෙනවා. ඒ තත්ත්වයට ඔබ මේ වෙලාවේ ඔබගේ අධ්‍යාපන කටයුතු නවතා දමන්න උත්සාහ කරන්න එපා. මොකද හේතුව මේ තුළ ඔබට මේ කට්ට කාගෙන මේ ගේම ගෙවුවොත් අපේ වචනෙම කිව්වොත් ඔබගේ ජීවිතේ මහා පෙරලියක් ඇති කරාවි. ඔබ විදේශගත වෙන බලන් හිටියනම් මේ
මේ අධ්‍යාපන කටයුතු සඳහා හෝ අධ්‍යාපන තුල වෘත්තියක් සඳහා ඔබට මේ කාල සීමාව තුල ඒ සඳහා මූලික අඩිතාලම යොදා ගැනීම හැකියාව තියෙනවා. ඔන්න මේ කාල සීමාව තුල ඔබ උත්සාහ කරන්න ඒකට. අධ්‍යාපන කටයුතු සඳහා ඔබ විද්‍යස්ගත වෙන්න යනවනම් මෙන්න මේ කාල සීමාව තුල ඇප්ලයි කරන ඔබට ඉදිරියේදී ඔන්න ඔබගේ සුසුකම් සපුරා ගැනීම තුල යන්න පුළුවන්. මේ කියපු කාරණා සියලු දේ වළංගු වෙනවා විදේශගත ලයින් යටත් ඔය රැකියාව ගැන කියපුවායි හැමදේම. ඒක නිසා වෙම්ම මේ ඒරස් එකට බය වෙලා කටයුතු කරන්න ඔබ අවශ්‍ය නැහැ. ඔබ අනිවාර්යයෙන්ම හොඳ බුද්ධියකින් කටයුතු කරොත් මේ මං කියන විදිහට අර පිළිවෙත් ටික කරගත්තොත් ඔබට මේ ඒරාෂ්ටකයේ අභිභව ඔබගේ ජයග්‍රහණය ඔබේ ජීවිතයේ පෙරලිකාරම වසර දෙකමාර ඇති කරගන්න මේ පෙබරවාරි මාසයෙන් ආරම්භය ගන්න පුළුවන්. හරි, සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබට පොඩ්ඩක් අර මානසික ආතතිය තත්ත්වය පොඩ්ඩක් ව්‍යාකූලතාවයක් නිතර දැනෙන්න පුළුවන්. පොඩ්ඩක් මොකද අර වැඩ කටයුතු කාර බහුලත් එක්ක පැටලිසහගත භාවයන් යම්කිසි ආකාරකින් බාහිර පාර්ශව නිසා ඔබ ගැන නොහිතා කටයුතු කරන අනිත්‍යව ඇති කරන බලපෑම් තුළ ඔබට පොඩ්ඩක් මානසිකව තද බල ලෙස ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න ඉඩ තියෙන එක නිසා වෙන්න මනස නිවහල්ව නිදහස් වගේම ධනාත්මක තියාගන්න උත්සාහ කරන්න. පිළිවෙත් මම කියන එකෙන් වයින් එපා. ඔබට ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක විශේෂම සැලකිලිමත් වෙන්න මේ කාල සීමා තුළ පොඩ රුධිරයේ විෂ වීම ඔය දද කුෂ්ඨ වගේ රෝගී තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුඩි ඉඩකඩක් පවතිනවා. ඒ මූලික අවස්ථාවේදීම ඒකට වෛද්‍ය උපදෙස් පතන්න මේක සමහරු මේ දේවල් පෙන්වන්න කැමති නැහැ. ඒ තුළ වෛද්‍ය උපදෙස් ගන්න ඔබ ලැජ්ජ වෙනවා. මේපා මේ වෙලාවේ ඔබ ඒක උපරිම ලෙසම මුලින්ම කටයුතු කරන්න හේතු වෙන්නේ මේක පොඩ්ඩක් රෝගයේ උත්සන්න වුණොත් ඔබට ටිකක් තද බල ලෙස මනසට පවා බලපාන ඉඩ තියෙනවා. තද කුෂ්ඨ කොහොමද මනසට බලපාන්නේ කියන එක ගැන මට විස්තර කරන්න බෑ. හැකියාව මේලට කාලේ නාස්ති කරන්න බෑ. නමුත් අනවශ්‍ය විදිහට ওই දේ උඩු දිව්වොත් ඕක ඔබට මනසට බලපෑමක් ගන්න ඉඩ තියෙනවා. අන්න ඒක නිසා වෙම ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔබ දැම්ම වෛද්‍ය උපදෙස් පතලා මූලික අවධියම එක අනිවාර්යයෙන්ම සුව කරගන්න නැත්නම් ඕක කරන බෙහෙත් තුල වෙනත් වෙනත් අතුරු රෝගී තත්ත්වයන් බහුල වෙන්න පුළුවන්. ඕක ටිකක් තද බලලා ඒක කරන්න යන බෙහෙත් තුල. ඒක නිසා වෙම ඔය ඖෂධ විශ්වීමේ තත්ත්වෙකුත් පෙන්නුම් කරන නිසා ඖෂධ ගද්දි හොඳට මේ මාත්‍රාව ඒ කවර පිළිවෙලට තියාගන්න බෙහෙත් කවර මාරු කරගන්න යන්න එපා. ඒ කියලා තියෙන විදිහට નિયમિત මාත්‍රාවටම බෙහෙත් ගන්න. නැත්තම් පොඩ්ඩක් ඖෂධ විශ්වීමක් ඔය වගේ තත්ත්වයක් පෙන්නුම් කරනවා ඔබට. ඔය තත්ත්වය මගහැරවා ගන්න ඔබට පුළුවන්. මේ හැම දෙයකටම අවශ්‍ය වෙන බුද්ධිය සහ නිසි කල්මනාකාරීත්වය හොඳ කල්පනාවෙන් කටයුතු කිරීම. ඒ හැර ඔබට ගැටගලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ මකර ලග්නමයන්ට මේ මාසය සුභ කරගන්න. අසුභ දේවල් සුභ කරගන්න, සුභ දේවල් තවත් සුභ කරගෙන යන්න මොනවාද පිළිවෙත් කියලා. මේ දේ ඔබට අහලා ඇතිලා මට කියලා ඇතිලා ඇත්තටම. නමුත් මේක ඒ තරම් වටින නිසා නොකිය බෑ. අද වැඩසටහන අහන කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ අයට මේ කාල සීමතුළු කියනවා විශේෂයෙන්ම උදෑසන අවදි වන ගමන් රාත්‍රී නින්දර පෙර ඔබ චන්ද පිරිත, සූර පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න, නිවැරදි උච්චාරණ සහිතව ලින්ක් මෙන්න පළවෙනි කමෙන්ට් එක ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. නැත්නම් යන සූටි විනාලි කාටය තුලත් තියෙනවා. මේක මෙහෙමයි, මේකේ වටිනාකම තියෙන්නේ මේකයි. ඔබ මේකට මේ උදේ නැගිටලා නාලා කරලා පිරිසුදුලා ඔන්න ඔහොම කටයුතු කරලා ඔබ ආගමට අනුව දහමට අනුව කටයුතු කරලා මේක අහන්න ගියොත් ඔබට මේක සතිය දෙකට වඩා කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ කරන්නේ නැහැ. ඒක මම දන්නවා. එහෙනම් ඔබ නැගිට ගමන් ඊයර්ෆෝන් එක හරි දාගෙන මේ ලින්ක් වල ගිහිල්ලා ඇඳේම ඉඳගෙන මේ පිරිත් ශ්‍රවණය කරන සජ්ජන උපරිම පෑ භාගයක් කියයි මේක අනිවාර්යයෙන්ම කරන්න. උදේ හවා දෙකම කරන්න. තවද මම ඔබට මේ අවුරුදු දෙක දෙකහමාර තුළ ගොඩ යන්න අවශ්‍යද? එහෙමනම් මේ අවුරුදු දෙකහමාර තුළ ඔබ මේ වැඩේ අනිවාර්යයෙන්ම උදේ හවා කරන්න. මේව දවසක් මගේ අරුණා කියලා අයියෝ ඔක්කොම ඉවරයි මගේ අවුරුදු දෙකහමාරෙන් ප්ලෑන් ඉවරයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මේක ඒ වගේ අර මන්ත්‍ර වගේ එහෙම නැහැ. මෙතන තියෙන්නේ තනිකර විද්‍යාවක්. මේ ශබ්ද විද්‍යාව තුළ ඔබගේ ඕරා එක මනසෙන් නිකුදන තරංග තුළ ධනාත්මක භාවය වැඩි කිරීම කියන කාරණා තමයි මේ පිරිත් තුළින් වෙන්නේ. මේ ආරක්ෂක පිරිත් කීපය තුළින් විශේෂයෙන්ම වෙන්නේ. එතකොට ඔබගේ ධනාත්මක භාවය ඕරා එකේ වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ කරන කටයුතු සාර්ථක වෙනවා. අන්නේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එක දසම් මගරුට හිතන්න එපා. මග නෑර කරන්න උත්සාහ කරන්න, මග හැරුණත් කරන්න. මේ අවුරුදු දෙකමාර අදිෂ්ඨාන කරගෙන මේ දේ හැමදාම කරනවා කියලා ඔබගේ ජීවිතයේ අමුතුම පෙරලියක් වෙන ඔබ ඉන්න තැන අද ලියලා තියාගන්න. ඔබ තව වසරක එකමාරෙන් හැරලා බලන්න. ඔබ හිතාගන්න බැරි දියුණුවක් අත් කරගෙන හිටියේවි. හැබැයි මේ දේවල් කළොත් මේ කළ යුතුමයි. අනිවාර්යයෙන්ම කරන්න. ඔයත් එක්කම ඔබගේ නිවස තුළ ව්‍යාපාර ස්ථාන තුළ දියුණුවක් නැහැ කියලා ඔබ හිතනවනේ. දියුණුව මදි කියලා හිතනවනේ. නිතර නිතර ගෙදර අඩදාපන අගහිකන්න සල්ලියනවා වෙච්ච දෙයක් හිතාගන්න බැයි නෝ. ඒ දෙයට
මේක මේ එහෙම නොතිබ්බත් ඔබ ගෙදර යහපත් අත තිබ්බත් මේ දේ කරන්න. මොකද්ද? ඔබගේ නිවස තුළ ව්‍යාපාර ස්ථාන තුළ නිතර ධම්මචක්කම් පවත්වන සූත්‍රය නැත්නම් ධම්සක් පවත්වන සූත්‍රය කියන්නේ. නිතර ඇහෙන්න සලස්සන්න. ඔය සින්දු අහනවා. ඔය එතකොට ඔය තියෙන්නේ දේව මන්ත්‍ර ව්‍යාපාර ස්ථානවල නිතර ඇහෙන්න දාලා. ඔය වෙනුවට ඔබ ටික දවසක් මාසයක් දෙකක් ධම්මචක්කම් පවත්වන සූත්‍රය දාලා බලන්න. ඔබ හිතාගන්න බැරි පුදුමාකාර දෙයක් ඔබට දැනේ. ඔබ ඔය නෑ කියන දියුණුව ඉබේ මත් වේවි. ඔබට නිවස තුළ ඔය සතුට ඇති වේවි, සමගිය ඇති වේවි. මෙච්චර කලක් ඔබ හිතුවනම් මේ හැමදේම හේතු වෙන්නේ කවුරු හරි අපිට මොන හරි නරකක් කරලා හෝ නියමක් කොඩි විනයක් කියලා නැත්නම් ඇස්වාහ කටවා දෝෂ කියලා. ඔන්න ඔය කියන දේවල් සියලු දේ නැති වේවි. ඔබ ලක්ෂ ගණන් වියදම් කරලා ඔය කපන්න උත්සාහ කරත් කැපුන් නැත්තත් ඒත් මේ තුළ ඔබට ඒ තුළ සහනයක් පෙනේවි. මොකද හේතුව මේ අතිශයම ධනාත්මක භාවය ඇති පිරිත් සජ්ජානම් මේකට දෙවි දේවතාවුන් වහන්සේලා පව ආකර්ෂණය වුණා කියලා කතා වෙනවා. ඒ හැම දෙයක්ම තුල මිත්‍යාවක් කියලා අපි හිතුවත් මේ විද්‍යාව තුල ශබ්ද විද්‍යාව කියන්නේ නිසි ලෙස අර ශබ්ද ක්‍රීමෙන් තුල ඇතිවන අන්නේ බලය ගැන විතරක් විශ්වාසය තියන වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ තුල ඔබගේ ඒ ව්‍යාපාර ස්ථාන තුල ඔබගේ නිවස තුල හෝ ඒ වගේ ස්ථානය තුල ධනාත්මක භාවයක් නිර්මාණය වෙනවා. එතකොට ආකර්ෂණය කියන දේ ඉබේම ලැබෙනවා. ධනේ ආකර්ෂණය වෙනවා. ඒ වගේම අර මිනිසුන් ආකර්ෂණය වෙනවා. ඔබ තුල ආකර්ෂණයක් කියලා පේනවා. අන්න ඒ තුල ඔබට සාර්ථක වෙන පුළුවන් ධනාත්ම භාවය වැඩි වෙද්දී වැඩිද ඍණාත්ම දේ අඩු වෙද්දී ප්‍රතිඵලය ධන වෙනවා. ඔක අපි සරල ගණිතයේ ධන දෙන ධන ඍණ එකතු වෙද්දී ධන වැඩි නම් ඍණ අඩු නම් පිළිතුර ධන. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අනේක සාවෙන් මේ දේවල් කරන්න මේ ධම්සක් පවතුන් සූත්‍රය එහෙම නැත්නම් ධම්මචක්කම් පවතුන සූත්‍රය නිතර ඔබගේ නිවස තුල ව්‍යාපාර ස්ථාන තුල ඇහෙන සරසන්න අවම වශයෙන් උදේ දවල් රැ දවස් තුන් වතාවක්වත් දාන්න. හැබැයි ඉක්මන් ප්‍රතිඵල අවශ්‍ය නම් නිතරම හෙන්න සලස්සන්න. ඒ වගේම මම හැම මාසෙම කියලා දෙනවා ඔබට මේ මර්ධන ක්‍රියාවක් තුළින් ඔබේ ජීවිතයේ තියෙන යහපත් බව වැඩි කරගන්න ක්‍රමවේදයක්, හරි ප්‍රබල ක්‍රමවේදයක්. මොකද්ද? ඔබ මේ මාසෙ එක දවසක් දිවාහාර වේල නිරාහාරව ඉන්න ඕන. මොකද්ද මේ කියන්න හදන්නේ? පොඩ්ඩක් ඔබට වේදනාව ඇඟට දැනෙන විදිහට. මොකද්ද බඩගින්න කියන දේ ටිකක් අපහසුයි දරාගන්න. දැන් නම් ගොඩාක් අය ඉන්නවා ඒක දරාගෙන. නමුත් මේ ටිකක් වැදගත්. මෙතන තියෙන හරි විශේෂ දෙයක්. ඔබ උදෑසන 10 විතර කන එක නවත්තලා හවස 6 වෙනකන් නිරාහාරව බඩකින් ඉන්න ඕන. වේදනාව දරාගන්න. මැරෙන්නේ නැහැ ඒක ඇත්ත. එක වෙලක් නොකා හිටියා කියලා. නමුත් හරි අපහසුයි මේ தත්ත්වය. වතුර බිබි ඉන්න ඕන. ඒ වේදනාව ඔබට දැනෙන්න ඕන. ඒ දැනෙද්දී ඔබගේ ආහාර වේල ඔය නිතර නිරාහාරව ඉන්න බඩකින් ඉන්න අහිංසක මිනිස්සු ඉන්නවා. අර දරුවෝ ඉන්නවා. මේ වගේ කෙනෙකුට දෙන්න. දීලා ඔහුගේ බඩ ඔහුගේ හෝ ඇයගේ බඩගින නිවන්න. ඔබ බඩගින්න දරා ගන්නවා. අර කෙනෙක්ගේ නිවනෝ. මේව තමයි මර්ධන ක්‍රියා ගැන. මේක හරි මහා බලවත් දෙයක්. මේ තුළ ඔබගේ අර අකුසල් නිසානේ අපිට මේ අයහපත් තත්ත්වයන් එන්නේ. අන්න ඒ අකුසල් යටපත් වෙනවා. අපේ ජීවිතය යහපත් කරන අපිට කුසල් වඩන්න ඕන. ඒ කුසල් වැඩෙනවා. මේක ප්‍රබලයි. මේක කරලා බලන්න. ඔබට දෙන්න කෙනෙක් නැත්නම් නැත්නම් විදේශගතලා ඉන්න විශ්ෂය. ඔය අසරණ සතෙකුට හරි කමන්නේ. ඔය කුරුල්ලෙකුට හරි කමන්නේ. දීලා ඔබ නිරාහාරව ඉන්න. ඔබට හිතාගන්න බැරි විදිහේ ජීවිතයේ අමුතුම දෙයක්. මේක මේ හරිම වෙනස් දෙයක්. ඔබට මේ ඔබ තුළ ප්‍රසන්න භාවයක් ඇති වෙන්න, ටිකක් ලස්සන වෙන්න, ඔබ ගැන ආකර්ෂණයක් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා මේ තුළ. මෙන්න මේක හරි පුදුමාකාර දෙයක්. මේක හරි විද්‍යාත්මකයි වුණාට. මොකද හේතුව ජීවිතේ රිද්දා ගැනීම තුළ ඒ රිද්දීම වෙන කෙනෙක්ගෙන් අපි නිවද්දි ඒ හිතාගන්න බැරි බලයක් ඔබ තුළ නිර්මාණය වෙනවා. මේක ඔබ කරලා බලන්න. මාසයක් දෙකක් තුනක් කරද්දී හරි ආකර්ෂණීය චරිතයක් බඩපත් වෙනවා. ඔබව ගොඩක් අය ඔබට කැමති වෙනවා. ඔබව යම්කිසි ආකාරයකින් සම්බන්ධ කරගන්න කටයුතු වලට, ඒ වගේ දේවල් වලට ඇතර ඔබට උදව් කරන්න. අන්න ඒ දේවල් තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තව පැත්තකින් මාසේ ආරම්භ දවසේ මම ඔබට හැමදාම කියන දෙයක් කරන්න. ඒක මේ මාසෙත් කරන්න. මොකද්ද? ඉස්ලාම් සූර්ය උදා වෙන වෙලාව ඒ පෙබ්‍රවාරි පළෙන්ද හොයාගන්න ඕන. දැන් ලංකාවට නම් පෙබ්‍රවාරි පළෙන්ද උදෑසන 6:29 තමයි සූර්ය උදා වෙන්නේ. නමුත් දැන් විදේශගතලා ඉන්න පැයත් ඉන්න ඒ රටවලට මේක වෙනස් වෙනවනේ. ඒක හොයන්නේ මෙහෙමයි. ඔබ Google එකට ගිහිල්ලා sunrise කියලා ටයිප් කරලා ඊට පස්සේ දිනය දාන්න. 1st February 2023. ඒ කියන්නේ 2023 පෙබ්‍රවාරි පළවෙනිදා කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. අන්න ඔබ ඉන්න ඕනම තැනකට සූර්ය උදා වෙන වෙලාව පෙබ්‍රවාරි පළවෙනිදාට ලැබෙනවා. අන්න ඒ වෙලාව හොයාගෙන ඒ වෙලාවට පෑයකට එකහමන කලින් ඔබ අවදි වෙලා ඉස්සලාම නාලා පිරිසුදු වෙලා ඊට පස්සේ ආගමික වැඩවල ටික ඔබේ බුදු පහන දැල්ලා හරි ඔබ දෙවියන්ට ආදාළ පහන් දැල්ලා ඒ කටයුතු කරලා අර මං කියපු පිරිත් දේශනා දාලා ශ්‍රවණය කරලා ඔබ ගිහිල්ලා ගෙදර ලිප දාලා මේක දාර ලිපක් කරනවා වඩා හොඳයි.
නැත්නම් ඔබට හැකි දෙයක්ද විදේශ ගත වෙලා ඉන්නට ගෑස් ස්ලිප් නැත්නම් කාර් බලපස් ඉන්නට ගෑස් ස්ලිප් විතරයිනේ තියෙන්නේ විදුලිය දුන්න හරි කමන්නේ ඒක දැල්ලලා සුදු කිරිබත සුදු කැකුලි වෙන්නේ ඔබ උයා ගන්න ඔබ ඒ කියන්නේ ඔබම උයන්න අවශ්‍ය නැහැ ඔබගේ නිවසේ වෙන කෙනෙක් ලව හරි කරට කමන්නේ කිරිබත සකස් කරගෙන ඔබ ඒක ආහාරයට ගන්න සීනි හෝ පැන් රස දෙයක් එක්ක ආහාරට අරගෙන කොලයක් අරන් අර සූර්ය උදාර කලින් ඈ මේ හැමදේම වෙන්න ඕනේ කොලයක් අරන් ලියන්න මේ මාසේ ඔබට යන වියදම් ඇස්තමේන්තුව ඔබට පහුගිය කාල සීමා තුළ ගිය මාසේ අධ්‍යක්ෂකම එක හිතන්න පුළන්නේ ආහාර සඳහා මෙපමණක් යවෙනවා අධ්‍යාපනික වියදම් සඳහා ගමනාගමන වියදම් සඳහා සෞඛ්‍ය වියදම් සඳහා මේ සියල්ල ලියන්න. ඒතර ඉතිරි කිරීම සඳහා පොඩි ගාණක් කර ලියලා මේක එකතු කරන්න. එකතු කරාම ඔබට අගයක් ලැබෙනවා මේ මාසේ පෙබරවාරි මාසය සඳහා ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම මුදල. මේ දේ ඔබට අනිවාර්යයෙන් උපයා ගැනීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න සූර්ය උදා වෙන වෙලාවට ඔබ නැගෙනහිර දිශාව බලාගෙන මේ මාසේ පළවෙනි සූර්ය කිරණ පොළව පට පතිතන වෙලාව මේ අපි හැම දෙයක්ම මේ රඳාපවතින මේ සූර්යයා මත මේ ගස්වල ගෙඩි හැදෙන්නේ පළදාව ලැබෙන්නේ මේ ලෝකේ සමබරතාවයේ රඳාපවතින්නේ මේ සූර්ය කිරණ මත මේ සූර්යට නමස්කාර කරලා ඔබ කල්පනා කරන් මම මේ වගේ මුදලක් මේ මාසය තුළ ඉපේ යුතුයි මං කරන රාජකාරී කටයුතු තුළ රැකියා තුළ ව්‍යාපාර තුළ ආදාය මාර්ග වල මම කොහොම හරි කෙසේ හෝ මේ දේ උපයා ගත යුතුයි. ඉතින් මේක මට උපයලා දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. ඔබ හිතන්න මම කරන කටයුතු තුළ මාව අසාර්ථක වෙන තැන් ඇති. මට බාධාවල් එන්න තැන් ඇති. ඒ දේවල් දුරු කරන්න. සෞඛ්‍ය වශයෙන් අපිට මට බාධාවල් එන්න පුළුවන්. බාහිර පාර්ශ්ව බාහිර පුද්ගලයෝ විසින් අපිට ගැටලු ඇති කරන්න පුළුවන්. නැත්නම් මේ රටේ දේශපාලනික ආර්ථික වාතාවරණ හේතු කරන දේශගුණික කාලගුණික විපර්යාස වෙන්න පුළුවන්. පවුල කෙනෙක් ගැසෙන ඉපදත්තක් වෙන්න පුළුවන්. අන්න ඒ බාධා දුරු වෙන්න මාද මාගේ පවුලේ ද ආරක්ෂා වෙන්න සෞඛ්‍යමය වශයෙන් උන් යහපතක් වෙන්න ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාටම මං වගේම මේ මාසෙ ජීවත් වෙන අරමුණක් තියෙනවා එහෙනම් මේ යහපත් මාර්ග තුලින් ඒ අරමුණට යන්න සෑම දිනකටම හැකියාව ලැබේවා මිනිසෙන්න පවණක් නොව මේ ලෝකේ ජීවත් වෙන ඇහැර නොපෙන ජීවෙන්දම් විශාල ජීවියා දක්වා අහිංසක සත්ත්වයන් ඉඳලා නපුරු විසගෝර සතා දක්වාම ජීවිතයේ උදෙසා යම් කිසි ආකාරයේ මේ වගේ අරගලයක් කරනවා එහෙනම් ඔවුන්ට ඒ කටයුතු යහපත් ක්‍රමවේද තුල සියලු දිනාටම සාර්ථකන හැකියාව ලැබේවා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. කරලා ඔබ රාජකාරී කටයුතු කරන් යන මේක කරලා ගෙදර නිදාගත්තා කියලා උඩ බලන් හිටියා කියලා Facebook එකේ වෙලා හිටියා YouTube එකේ හිටියා කියලා නම් සාර්ථක වෙන්නේ නැහැ. ඔබ වැඩ කරන්න ඕන. ඒ තුල කරද්දී ඔබට වැඩ කටයුතු කරන් යන තියෙන බාධාවල් දුර වේවි. ඔබට උත්තේජන සැපේවි යහපත් වෙන්න. අනිවාර්යෙන් ඔබට ඔක උපයා ගන්න පුළුවන් වෙනවාමයි. මම කියන නිසා නෙමෙයි බලන්න මම ජීවිත අධ්‍යක්ෂකමින් දන්නවා පහුගිය කමෙන්ට්ස් බලන්න ගිහිල්ලා මේ දෙල මේ කරලා සාර්ථක වෙච්ච දහස් ගණන් ලක්ෂ ගණන් පිස්සු ඉන්නවා ඔබත් ඒකට කරලා අත්හදා බලන්න අපි කියන්නේ නෙමෙයි කියපු හැම කාරණාවම මිනිස්සුන්ට සාර්ථක විදිහට කරන්න පුළුවන් දේවල් අන්න ඒ නිසා ඔබත් කරන්න ඒ කරලා ඔය ලක්ෂ ගණන් වියදම් කරලා ශාන්ති කර්ම සෙත් කර්ම කරනවා මේ තුල ඔබට සෙත් වෙනවා ඒ නිසා ඔබට සාර්ථක වෙන මාසෙ දෙයක් කරද්දී ඔබටම මේ තින වාසනාව මේ තින පුදුමාකාර භාවය අත්දකින්න පුළුවන් වේවි ඉතින් මේ දේවල් කරන්න ඒ වගේම සෙන්සුරාදා අහඟරුවා දිනවල නිර්මාංශින් උත්සාහ කරන්න ඔබ දෙවියෝ අදහනවන ඔබ අනිවාර්යයෙන්ම විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රී 12:05ට ඒ කියන්නේ ඉරිදා එළිවෙන සෙනසුරාදා රාත්‍රී 12:05ට එළඟි තෙල් පහනක් දල්වන්න නිල්පාට මල් පූජා කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබගේ මේ ජීවිතේ සාර්ථක බව ඔබට තියෙන ග්‍රහ දෝෂ දුර වේලා ඔබ ජීවිතේ යහපතක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඒක මේක පුරුද්දක් වශයෙන් කරන් යන්න මේක මෙහෙමයි ඔබට මේ දෙවියන් පහන පත්තු කරන්න ගියේ ඇතුළත එළියද කියන එක එච්චර වැදගත් නැහැ. පිරිසුදු තැනක් වෙනවන වඩා හොඳයි. බුදු පහන තියෙන තැන උනත් කරන්න පුළුවන්. රූපයක් තිබ්බත් එකයි නැතත් එකයි. එහෙමනම් ඔය විදේශගතලා ඉන්නට මේ දේවල් කිසි දෙයක් කරන්න කොහොමද? එළිඟි තෙල් පහන් දල්ලන එක එළිඟි තෙල් නෙමෙයි ඕනම පහනක් දල්ලන එක කිසි ගැටලුවක් නැහැ. පහනක් දල්ලන්න නොහැකි නම් ඒ වෙලාවට ඔබ පහනක් දැල්වක හිත තියාගෙන රූපයක් නැතත් විෂ්ණු දෙවියන්ට ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ස්තුති කියන්න පින් දෙන්න. ඒ තුළ ඔබට සාර්ථකව භාවය අත් කරගන්න විශේෂ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම කිතුණු කතෝලිකය බ්‍රහස්පතිවරුන් දවස්වල රාත්‍රී 11:12 අතර ශුද්ධව පැය ගත කරන්න එදාට හවස නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න නම් තව වඩා හොඳයි. භාවනාවක් ආරෙන් ශුද්ධව පැය ගත කරන්න ඒ ටික කරන් යන්න. ඒ වගේම මම මේ හැමෝටම විශේෂෝ පිළිවෙත් කියලා ඇති මේ 2023 වසර සඳහා පලාපල දොල ඒ පිළිවෙත් ටිකාලේ බෝධි පූජා ටික අනිවාර්යෙන් මාසයකට වරක් ඒ ටික හරියට කරන්න ඒ පිළිවෙත් හරියට කරන්න. දැන් ඒතර කතෝලිකය හිතයි අපිට කරන්න පුළුවන්ද මේ බෝධි පූජාවල් අපිට අකපයි නේද කියලා. නැහැ. මේ බෞද්ධ දර්ශනයක්. මේක දහමක්. මේ තුල කිසිම ආගමක් නැහැ මිනිස්සු ආගමක් ගැන කතා කළාට. මෙතන දෙවි කෙනෙක් නැහනේ. බුදුරජාණන් වහන්සේ කියන දෙවි කෙනෙක් නෙමෙයි. ඒ නිසා එතකොටවත්
ඔබේ ඔය සැබෑ වූ එකම දෙන පමණක් වන්දනා කරව කියන පළවෙනි පරද කඩවීම සිද්ධ වෙන්නේ. මෙතන හරි විද්‍යාත්මක දෙයක් තියෙන්නේ. සෝභා ධාමතුල ඔබ උත්තර සෙවීමක්. සෝභා ධාමතුල ඔබ භවනත නම් කිසිම දෙවි කෙනෙකුට ඔබෙන් අගතියක් වෙන්නේ නැහැ. ඔබ දෙවියන්ට නරකක් කරන්නේ නැහැ. එහෙනම් මොකද මේ සෝභා ධාමතුල කියන්නේ? මේ පිරිත් කියන්නේ පිරිත් කියන කාරණාවෙන් දෙන ශබ්ද විද්‍යාව තුළ යම් කිසි පිළිවෙතක්. ඒක නිසා ඒක ආගමකට අයිති වෙන්නේ නැහැ. ඒක කිතුණු අයට වුණත්, Hindu අයට වුණත්, Islam අයට වුණත් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඒ වගේම මේ බෝධි පූජාවක් කියන්නේ ඇත්ත වශයෙන්ම භාවනාවක්. ඒ භාවනාව කියන එක කිසිම ආගමකට හානියක්වත් ඒකට අයිති දෙයක්වත් නෙමෙයි. අන්න ඒක නිසා කිසිම අවුලක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. කිතුණු කතෝලික නෙමෙයි ඕනම ආගමකගේ දහමකට ආයකට මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඊට ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයෙන්ම දිනපතා ගෙදර ශුද්ධ ජපමාල උච්චාරණය කරන සිකුරාදා දවස්වල දිව සප්සාද නුවානේ දිව හෘදය ප්‍රාර්ථනාව කියලා ඔබ ජීවිතේ යහපත ප්‍රාර්ථනා කරන්න. ඔබට මේ ප්‍රශ්න වලින් එළියට එන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාරණා තුල තමයි යන්නේ. ඉතින් තවත් විශේෂ පිළිවෙත් ගැන මේ විශේෂුරු මාරුවත් එක්ක ඔබේ ජීවිතේ යහපත ඇති කරගන්න කොච්චර අහපතත්ද ඒ රාෂ්ට්‍රකයක් තිබ්බත් යහපත් කරගන්න පිළිවෙත් මාලාවක් සායි කරන්න ඕන පියවරවල් ටිකක් මම ඉදිරි සති දෙක තුල වගේ මේ පළ කරන හැම ලග්න ලග්නටම ඒක බලාපොරොත්තු වෙන් ඉන්න. ඒ වගේම ඔබ මේ පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කරගන්න ඕන කියලා නිතර නිතර කොච්චර කිව්වත් මේ channel එකට කතා කරනවලු comment කරනවා. ඉතින් ඔබට කියන්න තියෙන මේ ප්‍රමණයයි මම මේ කියන දේවල් ඇහැව්වාම මේ දේවල් හරියට කරනවා නම් ඔබට පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය ජය ගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් සමා වෙන්න, පුද්ගලික ඉන්සටහන් පරීක්ෂා කරන්න බෑ. හැබැයි ඔබට සාර්ථක වෙන මාර්ගය මම හැම මාසෙම මේ විදිහට කොච්චරට තිබ්බත් කියනවා. ඒක නිසා ඔබට පුළුවන් සාර්ථක වෙන අවශ්‍යමයි කියලා ඉතින් මේ කේන්ද්‍රය බලා ගන්න. ඔබ මේ දක්ෂ දෛවඥ දෝෂිත වෙදියෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ වැඩසටහන තුළ මම කියපු දේවල් අපහැදිලි දැන් තියෙනවා. පිළිවෙත් ගැන අපහැදිලි කාරණාවක් තියෙනවා. රාගා ශ්‍රී නිර්වාණ මගේ Facebook පිටර මැසේජ් එකක් දාන්න. ඉක්මනින් නෙමේ මම ඔබට මට පුළුවන් ඉච්ච සැනින් අනිවාර්යෙන් උත්තර දෙනවා. මොකද මට පහුගිය සෙනසුරු මාරු මේ වසරේ පලාපාල සඳහා ඒ ගොඩාක් අය මැසේජ් කරලා තිබ්බා. නමුත් මට ඇත්තටම ඒකට උත්තර දෙන්න කාලයක් ලැබුණේ නැහැ. මම පෙබරවාරි මුල් සතිය දෙක ඇතුළත ඒකට උත්තර දෙනවා. සමා වෙන්න ප්‍රමාද වීම ගැන ඒ වුණාට මම හැමෝටම උත්තර ඒවනා හැකිවිච්ච හැම වෙලෙම පැහැදිලි ඇති. එහෙනම් මේ උදා වූ ඉදිරි කාලය යහපත් ලෙස සියලු දේ ගොඩනගාගෙන හැකියාව ලැබේවා. සුළුසුළු අසුභකාරී තත්ත්වයන් තුළ මං කියපු පිළිවෙත් තුළ සහ ඔබගේ උත්සාහය ක්‍රියාකාරීත්වය තුළ විසඳුම් සොයාගන්න ලැබේවා. සියලු ජීවිතයේ සාර්ථක වේවා. තෙරුවන් සරණයි.